අයිබෝවන් ඔන්න අද අපි ඔයගොල්ලෝ එක්කන් ඇවිල්ලා තියෙන්නේ බර්ජ් ඛලීෆා පෙන්වන්න තමයි එක්කන් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඉන්නේ මේ දුබයි සෙන්ටර් එකේ තමයි ඉන්නේ. දුබයි සෙන්ටර් එකේ ඉන්නේ. දැන් මේ වටපිටාවේ බලන්න මේ ඔක්කොම තියෙන කමර්ෂල් බිල්ඩින්ග්ස් හොටෙල්ස් තමයි මේ වටේම තියෙන්නේ. දැන් අපි ඕගොල්ලෝ එක්ක යන්න හදන්නේ බර්ජ් ඛලීෆා. ඒ කියන්නේ ටුවරිස්ලා දුබයි වලට එන ටුවරිස්ලා 95% බලන්න අනිවාර්යයෙන්ම බලන්න එන බිල්ඩින් එක තමයි බර්ජ් ඛලීෆා. මේ ඈතින් පේන ඔයගොල්ලෝ පේන බර්ජ් ඛලීෆා. මේක තමයි දුබයි වල තියෙන උසම ගොඩනැගිල්ල බර්ජ් ඛලීෆා. හොඳයි, එන්න මාත් එක්ක බර්ජ් ඛලීෆා බලන්න. මේ තියන්නේ බර්ජ් ඛලීෆා. මේ ඔයගොල්ලන්ට පේනවාද ගොඩාක් කට්ටිය මෙතනට එනවා ෆොටෝ ෂූට්ස් වලට, සමහරට වෙඩින් වලට, හිට අමතරව ෆොටෝ ෂූට්ස් ඔයගේ ගොඩාක් දේවල් වලට මේ එනවා බර්ජ් ඛලීෆා එක ඉස්සරහට. මේ ඔයගොල්ලන්ට දැක් ගන්න ලැබෙන්නේ බර්ජ් ඛලීෆා තමයි. බලන්න කොච්චර ලස්සනද කියලා. හොඳයි, අපි යමු බර්ජ් ඛලීෆා එක ඉස්සරහටම. පේනවත් හොඳයි, අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඩුබායි ටයිම් අවුට් මාකට් එක ළඟට. මේ දැන් අපි හරියටම ඉන්නේ බර්ජ් ඛලීෆා එක ඉස්සරහා පිට. බලන්න මේ කොච්චර උසද කියලා. දැක්කද දුබයි වල උසම ගොඩනැගිල්ල? හරි ලස්සනයි. මෙච්චර කාලයක් මම ටීවී එකේ YouTube එකකින් විතරයි දැකලා තිබ්බේ බර්ජ් ඛලීෆා. අද මගේ ඇස් දෙකටම දැක්ක, හරිම ලස්සනයි. ඊළඟ ඉස්සරහ අපිටම රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකේ නම තමයි ටයිම් අවුට් මාකට් ඩුබායි.
බලන්න කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා ඉස්සර මේ බෝට්ටු යනවානේ පේනවද හරිම ලස්සනයි ඔගලන්ට පේනවා කොච්චර ටුවරිස්ලා ඇවිල්ලා ඉන්නවද කියලා බර්ජ් ඛලීෆා බලන්න ඒ හැමෝම ෆොටෝස් අරගෙන තමන්ගේ මෙමරි බුක් එක ෆිල් කරගන්න මේ තමයි ද වර්ල්ඩ් ෆේමස් බුජ් ඛලීෆා කැමරකට අල්ලන්නත් බෑ එච්චර උසයි ඔගලන්ට පේනවා මම දැන් මේ බර්ජ් ඛලීෆා බිල්ඩින් එකට ඇවිදගෙන යන ගම හරි ලස්සනයි වටපිටාව කිස හට් එකක් තියෙනවා මේ දෙන්නේ නයිකි බිල්ඩින් එක
Turkish ice cream. AD35 එක ice cream එකක්. වෙනද හැමෝම ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. හරි, අපි ඉන්නේ දැන් බර්ජ් ඛලීෆා එකේ එන්ට්‍රන්ස් එක කිට්ටුවමයි. හොඳයි, අපි යමු බර්ජ් ඛලීෆා එක ඇතුළට. Let's go Burj Khalifa. බුර්ජ් ඛලීෆා ඇතුලේ ඉන්නේ. ඒකේ ෆුඩ් කෝට් එකට යන ගම. මේ තියෙන්නේ ඇලඩින්ගේ පහන්.